අයිබෝවන්. අද සිංහල දෙමළ අලුත් අවුරුදු දිනය. අද තරම් දවසේ 365 දවසේ වෙන කිසිදු දිනයක චාරිත්‍ර පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. හැබැයි නීතියටම වෙන් වුණු වැඩසටහනක්, නීති සම්බන්ධයෙන් පුරවැසියා දැනුම්වත් කරන්නට වෙන් කරන වැඩසටහනක චාරිත්‍ර ගැන කතා කරනවා කිව්වහම ඔබ හිතයි මොකක්ද මේ දෙක අතර තිබෙන්නා වූ සබැදියාව කියලා. හරියට නිකන් යා දෙක නොරත රතයකට පෑහීමක් වගේ නැත වගේ නිකන් හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි මේ සිංහල දෙමළ හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව නොවේ අපි කතා කරන්නට යන්නේ. සාමාන්‍යයෙන් ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ චාරිත්‍ර සහ නීති අතර තිබෙන්නා වූ සම්බදතාවය පිළිබඳව. ඉතින් ඉතාමත් විශේෂ ආරාධිතයෙකුට මේ වැඩසටහනට අද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු දිනේදී සහභාගී වෙන්නට කියලා අපි ආරාධනා කළා. මට ඇයව හඳුන්වා දෙන්නට නිකන් පොඩි චකිතයක් තියෙනවා. මොකද මට වඩා අයිතියක් මේ වැඩසටහනට ඇයට තියෙනවා. බලන්න ඇයව අඳුරනවාද කියලා. අපි චාරිත්‍රානුකූලවම ආයුබෝවන් කියලා ඔබතුමීම පිළිගන්නවා. නීතිඥ දේශවාණි කෝරළගේ මහත්මිය. අපි ඉතින් ඉස්සර නම් දේශවාණි කිව්වේ නේ, දැන් දේශවාණි කෝරළගේ මහත්මිය කියලා ගෞරව සම්ප්‍රයුක්තව කියන්නට වෙලා තියෙනවා. ඉතින් කොහොමද? බොහොම ස්තුතියි. ඇත්තටම හැම දිනාටම ඔබතුමන්ටත් සුබ අලුත් අවුරුද්දක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ස්තුතියි ඔබතුමන්ට, නිෂ්පාදකතුමියට, ඒ වගේම දෙරණ කළමනාකාරීත්වය ඇතුළු මේ හැම දිනාටම මේ අවස්ථාවට මට ආරාධනා කිරීම පිළිබඳව ඇත්තටම විශාල සතුටක් තිබෙනවා. ඉතින් ඔබතුමන්ගේ හඳුන්වා දීමට බොහොම ස්තුතියි. මම කාලයක් මේ වැඩසටහනේ ඔබතුමන්ගේ අසුනෙහි අසුන්ගෙන සිටියා. අද දවසේදී ඉතින් මේ විශේෂ දවසක් ඔබ ලබා දීපු ඉතාමත් හොඳ ආරම්භයක් එක්ක තමයි අපිට වැඩසටහන 500ක් නිමා කරන්නට හැකියාව ලැබුණා. මේ වගේ විෂයක් සම්බන්ධයෙන් එක් දීර්ඝ කාලයක් වැඩසටහන කරගෙන යන්නට ඇත්තම හොඳ ආරම්භයක් තියෙන්න ඕනේ. ඉතාම සතුටුයි. මං හිතන්නේ අපි මේ නීතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඉතාම කාලෝචිත කාරණාවක් ලෙස මං හිතන්නේ නීතිඥ ප්‍රජාව වගේම රටේ යම් ආකාරයක නීති සම්පාදකයෙකුත් අවබෝධ කරගෙන තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. මෑත කාලීනව මං හිතන්නේ මේ දරුවන්ගේ, විශේෂයෙන් පාසල් දරුවන්ගේ විෂය පද්ධතියට නීතිය විෂයක් විදියට හඳුන්වා දෙන්නටත් යම් ප්‍රවණතාවයක් තිබෙනවා කියලා මං හිතන ඔබතුමත් ඒ සම්බන්ධයෙන් දැනුවත්. ඉතින් මේ කාරණාවත් එක්ක මේ සමස්ත සමාජයේටම මේ නීතිය පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්න තියෙන ඒ අවශ්‍යතාවය බලධාරීන් හඳුනා ගැනීම කියන කාරණාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. මං හිතන්නේ අපි මේ වැඩසටහන් පුරාවටම කියන කාරණාවක් තමයි මේ නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවේ කියලා. දැන් එහෙම කියන්න නම් නීතිය සම්බන්ධයෙන් ජනතාවට යම් කිසි දැනුමක් අවබෝධයක් අපි ලබා දී තියෙන්නට ඕනේ නේ. ඉතින් ඒ ගැටලුව තිබෙනවා. ඒ ගැටලුවට පිළිතුරක් යම් ආකාරයකට හෝ සපයන්නට තමයි මං හිතන්නේ මේ වගේ වැඩසටහන් අපි ආරම්භ කරේ, ක්‍රියාත්මක වෙන්නේ. වසර ගණනාවක් පුරාවටම එකම වැඩසටහන පවත්වාගෙන යාම පිළිබඳවත් මං හිතන්නේ ඔබතුමන්ලගේ ආයතනයේට විශාල ආඩම්බරයක් තියෙනවා. හොඳයි, දැන් අද දවසේ මං හිතන්නේ ඔබතුමන් සඳහන් කළා අපි චාරිත්‍ර ගැන කතා කරමු කියලා. ඒ කියන්නේ නීතිය පිළිබඳව තිබෙන්නා වූ දැනුම අල්ප වුණත් චාරිත්‍ර කියන එක අපේ ජීවිතයට සම්බන්ධයින සමහරව වාහන මිටි අදහස් කියනවා, විවිධ විවේචන තියෙනවා. හැබැයි චාරිත්‍ර කියන ඒවා අපේ සමාජයේ, සංස්කෘතියේ, අපේ ජීවන රටාවේ එක කොටසක්. කොහොමද චාරිත්‍ර සහ නීති අතර මේ නෑදෑකමක් තියෙන්නේ? හොඳයි, ඔබතුමයි තා පැහැදිලි මේ ආරම්භයක් ලබා දුන්න අපිට. මේ චාරිත්‍ර කියන එක අපේ ජීවිතයට සම්බන්ධ දෙයක්. දැන් අවුරුද්ද දවසට තමයි අපි මේ ගැන වැඩිපුර කතා කරන්නේ. ඒ නමුත් ජීවිතයේ හැම අවස්ථාවකම නීතියට වැඩිය අපිට චාරිත්‍ර, වාරිත්‍ර, නැත්නම් අපි කියනවා සිරිත් විරිත් අපිට සමීපයි. ඉතින් මේ කාරණාවන් මේ නීතියක් වෙනවාද කියන ප්‍රශ්නය ඇහුවොත් මම හිතන්නේ මම ආරම්භයක් ලබා ගන්නට මේ සම්බන්ධයෙන් අපේ විද්වතුන්ගේ අදහස ගැනත් මම පොඩි හැඳින්වීමක් කරන්නම්. දැන් එතනදී මට සිද්ධ වෙනවා මේ චාරිත්‍ර ගැන තියෙන නිර්වචන ගැන පොඩි අවධානය, පොඩිට අපි කෙටියෙන් ඒ පිළිබඳව විමසලා බැලුවොත් අපිට ලේසි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න. ඉතින් එතනදී මට මතක් වෙනවා මේ අපේ නීති විශාරදීන්, විශේෂයෙන්ම මේ නීතිය සම්බන්ධ ගුරුකුල බිහි කරපු ඒ විශේෂඥයින් අතර කැපිපෙන චරිතයක් තිබෙනවා සිටිනවා, ජෝන් ඔස්ටින් කියලා. ඒ ජෝන් ඔස්ටින් කියන නීති විශාරදවරයා මේ චාරිත්‍රය, නැත්නම් කස්ටම් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුනාගන්නේ, මේ කස්ටම් එකක් නැත්නම් චාරිත්‍රයක් කියන කාරණාවේ ස්වરૂපය ගැන පුංචි නිර්වචනයක් දෙනවා.
කස්ටම් ඉස් රූල් ඔෆ් කන්ඩක්ට් කියලා. රූල් ඔෆ් කන්ඩක්ට් කියලා තමයි ඔහු චාරිත්‍රය හඳුන්වන්නේ. දැන් ඒක අපි සිංහලයට පරිවර්තනය කරොත් එයින් අදහස් වන්නේ චාරිත්‍රයක් කියන්නේ හැසිරීමේ රීතියක් කියලා තමයි ඔහු කියන්නේ. දැන් එතෙන්දී ඒ වචනින්ම අපිට තේරෙනවා මේ රීතියක් කියන කාරණාව නීතියකට වඩා යම්කිසි වෙනසකින් තමයි පවතින්නේ. ඒතට හැසිරීම හා සම්බන්ධ රීති තමයි සිරිත් පිරිත් කියලා අපි ඉදිරියට පැමිණින්නේ. දැන් එතකොට මේ එතනදිම අපිට සිද්ධ වෙනවා මේ නීතියයි රීතියයි වෙන් කරලා හඳුන ගන්න. නිකන් යුගල පදයක් විදිහට ගත්තොත් නම් අපිට එක ළඟින් යන එක සමාන නීති රීති කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ. නමුත් මම කෙටි පුංචි උදාහරණයකින් මේ කාරණා දෙකෙහි වෙනස තේරුම් කළ දෙන්නම්. දැන් අපි කියමු මේ මහා මාර්ග සම්බන්ධ රතවාහන පැදවීම් සම්බන්ධයෙන් ගත්තොත් ඒ පවතින කාරණාවන් අපි නීති විදිහට හඳුනා ගන්නවා නේ. අපි මහා මාර්ගයේ භාවිත කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධ නීති අනපනතරහා සැකසීලා තිබෙනවා. දැන් අපි එතනදිම සඳහන් කරමු අපි හිතමු දැන් විශේෂයෙන් අවුරුදු කාලේ නිසා අපි හිතමු ගම හරහා දිවීම නැත්නම් බයිසිකල් දාවන තරඟ වගේ ක්‍රීඩාවකදී අපිට තියෙන්නේ හමු වෙන්නේ නීතිද නැහැ, ඒව ඇත්තටම රීති. නීතිමය ස්වરૂපය ගන්නේ නැහැ අපි නිකන් ඒකටත් අපි වචනෙන් කට වචනෙන් මේ තරඟයට අදාළ නීති කිව්වට එතන තියෙන්නේ මේ රීතිමය ස්වરૂපයක්, කොන්දේසි ස්වરૂපයක්. දැන් මෙතන වෙනස වෙන්නේ අර නීතියක් කඩකිරීමකදී අපිට දඬුවමක් ඒහා සම්බන්ධ වෙනවා. රීතියක් කඩකිරීමේදී අපි කියමු ඒ වගේ අර ක්‍රීඩාවකට සම්බන්ධ රීතීන් කියලා කඩකිරීමේදී ලැබෙන ඉතින් උපරිම දඬුවම වෙන්නේ ක්‍රීඩාවට සුදුස්සක නොවීමනේ, ක්‍රීඩාවෙන් ඉවත් වෙන්නට සිදුවීම වගේ කාරණාවක්. දඬනීය වගකීමක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිවම අන්න ඒ කාරණාව තමයි මේ දෙකේ තියෙන වෙනස. එතකොට මේ චාරිත්‍රයත් ඒ රීති කියන කැටගරි එකට නැත්නම් කාණ්ඩයට අයිති කොටසක් විදිහට තමයි මූලික වශයෙන්ම හඳුන්වා දෙන්නේ නීති විශේෂඥයින්. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපේ මේ නීති පද්ධතිය තුළ අපිට පසුකාලීනව හමු වෙනවා ඒ සමාජයක පවතින යම් යම් සිරිත් විරිත් ඇසුරින් නීති බිහි වෙනවා, බිහි වෙන කාරණාවන්. දැන් නීතියක් හදන්නට ගියාම ඒ නීති සම්පාදකයින්ට සිද්ධ වෙනවා ඊට අදාළ පසුබිම හොයන්න. එතෙන්දී මේ ඒ පවතින සිරිත් විරිත් වලට යම්කිසි නීතිමය ස්වરૂපයක් ආරූඪ කරලා ඒව නීති බවට පත් කරාම උන් අපි හඳුනා ගන්නවා කස්ටමරි ලෝ නැත්නම් චාරිත්‍ර නීති කියන කොටාෂය. ඒ අනුව අපි දැන් මේ වැඩසටහනේ සාකච්ඡා කරගෙන යමු. අපි මේ විශේෂයෙන්ම අපිට සමීපම උදාහරණයක් මට දෙන්න පුළුවන් වෙන්නේ මේ සිරිත් විරිත් සහ නීතිය කියන කාරණාවන් දෙක එක ළඟින් යන බොහොම සමීපම උදාහරණය තමයි මේ විවාහය. මං හිතන්නේ විවාහය කියවහම බොහොම චාරිත්‍රානුකූල උත්සව අවස්ථාවක් නේ අපි සිහියට නැගින්නේ. හැබැයි විවාහය කියන එක විවිධ ජනකාණ්ඩ වලට වෙනස් නේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ විවාහයක් වෙනස්, Hindu කෝවිලක ගන්න විවාහයක් වෙනස්, මුස්ලිම් ආගමේ ඒ සහෝදර සහෝදරියන් ගන්න විවාහයක් වෙනස්. අපි එක ගැන කතා කරමු. ඔබතුමී මට පොඩ්ඩක් ඉඩ දෙන්න. අපි විරාමයකින් පස්ව හමු වෙනවා. අපි දේශානි කෝරළගේ නීතිඥතුමිය සමග තමයි අද නීති ටිඩක් වැඩසටහනේ රැඳෙමින් සිටින්නේ. දැන් ඔබතුමිය අර විරාමයට පෙර ආතෝ නවත්තපු තැන, ඒ කියන්නේ නීතිය සහ චාරිත්‍ර අතර තියෙන නෑකම ගොඩ නැගෙන්නේ හොඳ උදාහරණයක් කියලා මේ විවාහය කියන එක. කොහොමදත් විවාහය කියන්නේ නෑකම් ගොඩ නැගෙන තැනක්නේ. ඔබතුමිය ඉදිරියට පවත් ගන්න. ඔව් මම හිතන්නේ හොඳම උදාහරණේ ඒක තමයි කියලා මමත් විශ්වාස කරනවා. අපිට මේ අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මේ කාරණාව සමීප කරවන්න හොඳ උදාහරණයක්. අපි දන්නවා විවාහ උත්සවයක නානා ප්‍රකාර වූ සිරිත් විරිත් ඒකට ඇඳා ගන්නවා. දැන් අපි සහභාගී වෙන විවාහ උත්සවයන් ඒක බෞද්ධ චාරිත්‍ර වෙන්නට පුළුවන්, Hindu චාරිත්‍ර, ඊට එහා ගියාම උඩරට පහතරට කියලා වෙනස් වෙනවා චාරිත්‍රනේ. ඒකින් චාරිත්‍ර වාරිත්‍ර අනුකූලව විවාහ ජීවිතයකට දෙදෙනෙක් එළඹෙනවා. ඒ වගේම අන්නේ කාරණාව නෛතිකවත් ලියවිල්ලක් හරහා නීතිගත වෙනවා. දැන් එතන පසුබිමෙහි දැන් මේක සම්ප්‍රදානුකූලව සිදුවෙන අවස්ථාවක් විදියට මිනිසුන්ගේ ජීවිතයට විවාහය එකතු වුණාට ඒ පිටිපස්සේ පැහැදිලි නීතිමය නෛතික තත්ත්වයක් තිබෙනවා. ඒ නිසානේ අපි දකින්නේ හැම විවාහ උත්සවයකදීම මේ රෙජිස්ට්‍රාවරේ ඇවිල්ලා නේද විවාහය ලියාපදිංචි කිරීමේ කාර්යයක් සිදුවෙනවා. මං හිතන්නේ ඒක තමයි හොඳම අවස්ථාව අපිට මේ පිළිබඳ මේ අවබෝධ කරගන්න, මේකට නෛතික භාවයක් ලබා දීම. දැන් මේකත් ඇත්තටම මේ
කාලානුරූපීව සිදු වුණු සිදුවීමක් අපිට කියන්න පුළුවන්. අපේ දැන් පරම්පරා කිහිපයක් එහාට ගිය තැන මේ මේ කාරණාව මේ මේ ආකාරයෙන්ම සිදුණු වුණා වෙන්නට පුළුවන්. නමුත් අද කාලයේ වෙන විට විශේෂයෙන්ම මේ විවාහය හා සම්බන්ධ නීති රෙගුලාසි අනපනත් හරහා සම්මත වුණාට පස්සේ අපි හැමෝම බැඳී සිටිනවා ඒ නීතිමය ස්වරූපය අපේ විවාහයකට ඈඳා ගන්න. නොවේසනම් අපේ විවාහය ලියාපදිංචි කරගන්නට. දැන් අන්න එතනදී පැහැදිලිවම අපේ ඒ චාරිත්‍ර වාරිත්‍ර මුළුණු කාරණාවකට නෛතික ස්වරූපයක් ලැබුණා. ඒ වගේම තමයි ඉතින් විවාහය එක්ක යන අනිත් කාරණාවනේ නෛතික වශයෙන් සම්බන්ධ වෙන අනිත් කාරණාව තමයි දික්කසාදය. දික්කසාදයටත් ඒ ආකාරයෙන්ම නීතිමය ලියවිල්ලක් ඒ සිද්ධුවේ යුත්තේ කෙසේද කියන ආකාරය දක්වන ලියවිල්ලක් අපිට තියෙනවා. නයිසයි තීන්දුවක් දීලා ඊට පස්සේ ඒක නියත ප්‍රකාශයක් කළා. අර විවාහ වුණා ලේඛනය වගේම ලේඛනයක් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තියෙනවා, පැහැදිලිවම. ඉතින් ඒ වගේ මේ යම් ආකාරයකට මේ සිරිත් විරිත් අනුව සිදුවෙන දේවල් වලට නීතියත් සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ නිසා කෙනෙක්ට කියන්න බෑ චාරිත්‍රයි නීතියයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්වෙන් වශයෙන් හඳුනගන්න කාරණාව කෙලේ දෙක මුහු වෙලා ඒ දෙකේ එකතුවක් සිදුවෙන අවස්ථාවන් අපේ ජීවිතය ඉදිරියට එනවා. එතනින් එහාට ගිහාම දරුවන්ගේ නඩත්තු සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම දීපල අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් දැන් මේ කාරණාවන් ඇත්තටම ඔබතුමා හොඳින්ම දන්නවා. ඔබතුමා මේ විෂය සම්බන්ධයෙන් මේ කාරණාවල නීලයේ සිටින නිසා අපි දන්න කතාව තමයි මේ දීපල බෙදා යෑම සම්බන්ධයෙන් පුද්ගලයන්ට සම්බන්ධ වුණු සම්ප්‍රදායික සිරිත් විරිත් අපේ ඉතිහාසය තුළ තිබිලා තිබෙනවා. උදාහරණයක් විදිහට පවුලේ ලොකු පුතාට දීපල පැවරීමේ මේ ක්‍රමවේදයක්, ඒ වගේ නැත්නම් පවුලේ බාල පුතාට තමයි දීපල පැවරෙන්නේ කියන වගේ කාරණාවන් තිබිලා තිබෙනවා. නමුත් මේ නීතිය අර අපි ජන සමාජය ශිෂ්ටාචාර වෙනවත් එක්කම අපි මේ නීතිමය තත්ත්වයන් විදියට ඒව හඳුන්වාගෙන අපි ඉදිරියට පැමිණෙනවා අනපනත්. මේවයි කියලා තියෙනවා පුද්ගලයෙක්ගේ මරණින් පස්සේ දීපල බෙදී යාත්තේ කෙසේද කියන කාරණාව. අන්න එතනදී ඒ කාරණාව තීරණය කරන්නට අර ඒ සමාජයේ පැවති සිරිත් විරිත් යම් ආකාරයකට ඈඳාගෙන තිබෙනවා. ඒක පසුබිම් කරගෙන තමයි අර නීතිය සකසලා තිබෙන්නේ. හොඳම ඒ කියන්නේ ඊටමත් අර සරල ක්‍රමේ නම් කලත්‍රයාට 150ක් ගිහිල්ලා ඊට පස්සේ දරුවන්ට ඉතිරි 150 බෙදී යන එකනේ. දැන් ඔබතුමිය කියන්නේ චාරිත්‍ර විසින් මේකටත් බලපෑම් කරනවායි කියලා. කරපු අවස්ථාවන් වලට උදාහරණ දෙන්න පුළුවන් වෙන්නේ අපි දන්න කැන්ඩියන් ලෝ එකනේ. උඩ රට නීතිය. ඒ වගේම තේසවලාමේ ලෝ එක අපිට හම්බ වෙනවා. ඒ වගේම මුස්ලිම් නීතිය හම්බ වෙනවා. මේ කාරණාවන් වලදී අර සාමාන්‍ය නීතියට එහා ගියපු තත්ත්වයක් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. ඒ නිසා දැන් ලංකාව විශේෂයෙන්ම මේ නීති කිහිපයක එකතුවක් විදියට සම්මිශ්‍රණයක් විදියට ලංකාවේ නීති පද්ධතිය සැකසීලා තිබෙන්නේ. දැන් එතෙන්දී මම දැන් ඔබ අප බහුතරයක් පාලනය වන්නේ සාමාන්‍ය නීතිනේ නැත්නම් ජෙනරල් ලෝ එකෙන් තමයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපි මම දැන් වැඩසටහනේ වැඩිදුර කතා කරමු. මේ උඩරට ප්‍රදේශයේ ජනතාවට විශේෂ වුණු නීතියක් උඩරට නීතිය ලෙස, ඒ වගේම යාපනය ප්‍රදේශයේ ජනතාවට විශේෂ වුණු නීතියක් තේසවලාමේ නීතිය විදියට, ඒ වගේම මුස්ලිම් ජනතාවට විශේෂ වුණු නීතියක් මුස්ලිම් නීති විදියට හඳුන්වලා දීලා තිබෙනවා. මම කියන්නේ ඒ තැන්වල අපිට හම්බ වෙනවා මේ අපිට මුන්න ගැහෙනවා මේ කියන සිරිත් විරිත් කියන කාරණාව නීතියට ඈදාගෙන තිබෙන අවස්ථාවන්. අර මුක්වා නීතිය වගේ ඒවා තියෙන ඒවා නම් දැන් එච්චරම භාවිතයේ නැහැ, අභාවිතයට ගිහින් තිබෙනවා. මම හිතන්නේ ජනයාගේ ඒ සිදුවෙන පරිණාමයත් එක්ක අදට යාවත් කාලීන වී පවතින්නේ මම මේ සඳහන් කරපු නීති තත්ත්වයන් පමණයි. නමුත් එහිදී ඒ වයිත් යම් යම් සංශෝධන වලට සමාජයේ විසින්ම ඉල්ලීම් ඉදිරිපත් වෙන ආකාරයක් අපිට බොහෝ මෑත ඉතිහාසයේ දක්නට ලැබුණා. මම හිතන්නේ මේ විශේෂයෙන්ම මම හිතන්නේ ඔබතුමන් මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් දැනුවත් උඩරට නීතිය මුස්ලිම් නීතිය වගේ කාරණාවල තිබෙන මේ විවාහ සහ දික්කසාද කියන කාරණාවන් අවලංගු කළ යුතු නීති විය යුතු බවට අදහස් මත මම හිතන්නේ විවිධ පාර්ශ්වයන්ගෙන් සමාජ බලවේග වලින් ඉදිරියට ආවා. ඒවේ ප්‍රතිඵලයක් විදිහට අද දවසේ වෙනිමිට මේ කැන්ඩියන් ලෝ එක නැත්නම් අපි කියන උඩරට නීතිය 2022 වර්ෂයේදී සංශෝධනයකට ලක් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ නීතිය සිරිත් විරිත් වලට සමීප වෙන්නේ. එතෙන්දී මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයේ උඩම සැකසුණු නීතිය පසු කාලිනව මිනිස් නැවතත් අපේ සමාජයේ අවශ්‍යතාවයන් උඩම අහෝසි වෙන ඉවත් වෙන ආකාරයත් අපිට පෙනී යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ සිරිත් විරිත් වල ස්වභාවය. දැන් අපි කලින් පරම්පරාවන් ඈඳගෙන වැළඳගෙන සිටපු සිරිත් විරිත් සමහරට අපේ පරම්පරාව ටිකක් ප්‍රතික්ෂේප කරනවා වෙන්නට පුළුවන්. ඉදිරි පරම්පරාවට ඒ පිළිබඳ හැඟීමක් ඇත්තෙම නැති වෙන්න පුළුවන්. ඒකනේ මේ මං හිතන්නේ අවුරුදු කාලෙදී
විශේෂින් මාධ්‍ය නේද විශේෂ වගකීමක් දරනවා මේ සිරිත් විරිත් දරුවන්ගේ මනසට කාවත් දන්නට. මං හිතන්නේ සමහර ඉතාමත් හොඳ සිරිත් විරිත් ටික තියෙනවනේ, සුපසන් සිරිත් රාශියක් තියෙනවා මේ අවුරුදු සමයේ. ඒව ඇත්තටම පොඩ්ඩක් පුරුදු කරන එක හොඳ දෙයක් නේද? අනිවාර්යෙන්. මං හිතන්නේ මාධ්‍ය ඉතාමත් සාධනීය ලෙස මේ වගකීම දරනවා. මං හිතන්නේ යම් ආකාරයකට අපිට හිතෙනවා අවුරුදු දවස්වල මේ ගෙදර ඉන්නකොට මේ මාධ්‍ය නැත්නම් මාධ්‍ය විසින් ඉටුකනේ ඊ යුතුකම නැත්නම් මේ දරුවෝ අතින් දෙමව්පියන් අතින් යුතුකම් වගකීම් ඉටු කරන විදිය සිරිත් විරිත් අනුගමනය කරන විදිය ගිලිහිලා යයි දෝ කියලත්. එපමණ දුරකට මං හිතන්නේ මාධ්‍ය වගකීම ඉෂ්ට කරන එක ගැන මං හිතන්නේ ඉතාමත් සාධනීය තත්වයක්. ඒ වගේම තමයි දැන් ඒ සිරිත් විරිත් අනුගමනය කිරීම හරහා මේ අපේ ජනතාවට ඊළඟ පරම්පරාවට යම් කිසි ආකාරයකට හැඟීමක් ඇති වෙනවා මේව සමාජ වටිනාකම් කියලා. ඒ නිසා අපි ඒ විදිහට අරන් යන්න ඕන කියලා. දැන් එතෙන්දී එහෙම අපි හඳුනා ගන්න සමාජ වටිනාකම් හැම විටම නීත්‍යානුකූල නෛතික විය යුතුයි කියන තැන අපි රැඳෙන්නේ නැහැ. ඒක වෙනස් විය යුතුයි. ඒක නමුත් යම් තැනක ඒ දෙක එකතු වෙනවා කියන පණිවිඩය විතරයි මේ වැඩසටහන් පුරාට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ හිස තෙල් ගෑවේ නැත්තම් අඩු දානවයි කියන්නේ නෑ නේද? එහෙම එකක් නෑ. ඒ කියන්නේ සමහර ඒවා තමයි ඔව් නීතිමය වශයෙන් ඒ නීතිමය ස්වරූපය ආරූඪ කරගෙන සිටින්නේ. මං හිතන්නේ අර අපි කලින් සඳහන් කරන ආකාරයට විශේෂයෙන් විවාහ කටයුතු, දේපළ බෙදී යාම, දරුවන්ගේ නඩත්තු වගේ සංවේදී කාරණාවන්. මං හිතන්නේ නීතිය මැදිහත් වෙලා තියෙන්නේ ඇයි මේ කාරණාවන් සම්බන්ධයෙන් යම්කිසි ගැටලු මතු වෙනවා නම් ජනතාව අසරණ වෙනවා. මේ සිරිත් විරිතටද මුල් තැන දෙන්නේ නැත්නම් තමන්ගේ හෘද සාක්ෂියටද මුල් තැන දෙන්නේ වගේ ගැටලුවක් ආවහම පිළිතුර ලබා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ ඊට අදාළව සැකසීලා තියෙන නීතියෙන්. මං හිතන්නේ ඒක තමයි ඇත්ත තත්ත්වය. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගනිමු. අපි දේශානි කෝරළගේ නීතිඥතුමිය සමගයි අද නීති ක්‍රීඩා වැඩසටහනේ රැඳී සිටින්නේ. දැන් චාරිත්‍ර කියන්නේ අර හුදකලා නිකන් උත්පත්තියක් ලැබපු දෙයක් නෙවෙයිනේ. චාරිත්‍ර කියන්නේ සමාජයේ හුදකලාව ජීවත් වෙන මොකක් හරි කොටුවක ඉන්න දෙයක් නෙවෙයි. ආගමත් එක්ක පුදුම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ඕනම ආගමක් බැලුවොත් කිසිදු ආගමක් චාරිත්‍ර වාරිත්‍ර වලින් බැහැර වුණයි කියන්න බෑ. අපේ සමීපතම ආගම ගත්තොත් බුද්ධ ආගමේ චාරිත්‍ර වාරිත්‍ර ගොඩක් තියෙනවා. සහෝදරාගම් වලත් එහෙමයි. Hindu ආගම ගත්තාම පුදුම තරම් චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. මේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර නීති විදියට පිළිගන්න අපේ නීති සම්පාදකයෝ පෙළඹිලා තියෙනවද? හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ ආරම්භයේම ලබා ගමු මේ විශේෂයෙන් මේ අපේ අවුරුදු කාලටත් සම්බන්ධයි. අපේ විහෙර විහාරස්ථාන සමග නැත්නම් Hindu කෝවිල සමග වැඩි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා මේ විශේෂයෙන් සිංහල හා Hindu අලුත් අවුරුද්ද ගත කරන මේ කාලයේදී. දැන් එතෙන්දී විශේෂ ආඥාපනතක් මගේ මතකයට එනවා. අපි එක හඳුන්වන්නේ විහාර සහ දේවාලගම් ආඥාපනත කියලා. 1931 වර්ෂය තමයි මේ පනත ආඥාපනත හඳුන්වලා දුන්න වර්ෂය වෙන්නේ. මෙතෙන්දී ඇත්තටම ඔබතුමන් යොමු කළ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තිබෙනවා මේ ආඥාපනත ඇතුලේ. දැන් අපිට නිකන් හිතුවොත් කල්පනා කරොත් අපිට කෙනෙක්ට හිතෙන්නට පුළුවන් පන්සල් සම්බන්ධයෙන්, ආගමික ස්ථාන සම්බන්ධයෙන්, දේවාලයක් සම්බන්ධයෙන් නීතියක් තියෙන්න අවශ්‍යද කියලා. ඒවා ආගමික ස්ථාන, ඒවට ඒ ආගමික කාරණාවන් මුල් වුණාම ඇති කියලා. නමුත් 1931 වගේ වර්ෂයකදීත් අපේ මේ බලධාරීන් විශ්වාස කරලා තිබෙනවා ඒ තුළටත් යම්කිසි නීතිමය රාමුවක් ඇතුළත් විය යුතුයි. මං හිතන්නේ ඒවයි විධිමත් පාලනය වෙනුවෙන්. ඒක විශේෂත්වයකුත් දකිනවා මං. ඒ කියන්නේ එකක් 1931 කියන්නේ නිදහස ලැබෙන්නට පෙර ආතු. ඔබතුමිය කියද්දී ආඥාපනත කියලා. ඒ කියන්නේ ওই දෙකෙන්ම කියන්නේ මේ සුද්ධ පවා පිළිගන්නවා අපේ සිරිත් විරිත් වලට ගෞරව කරන්නට ඕනේ කියන එක. කියන එක පැහැදිලි. මේ හැම හොඳ ආරම්භයක් අපිට ලැබිලා තිබෙනවා. හොඳ අපි හිතමු ඒ පසුබිම සැකසিলা තිබෙන්නේ අපේ පැවති ආගම දහම පන්සල එක්ක තිබුණු ඒ සම්බන්ධතාවයට යම්කිසි නියාමනයක් ලබා දෙන්න. ඒකේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් යම්කිසි රාමුවක්, නීති රාමුවක් සකසන්න. දැන් එතෙන්දී ආඥාපනත්තේ මුල්ම පරිච්ඡේද දෙස අවධානය යොමු කරොත් මේ ඔබට පුදුම හිතෙන්නටත් පුළුවන් මේ භික්ෂුවක් යනු කවරේද කියන නිර්වචනයේ පවා මේ කියන ආඥාපනෙති තිබෙනවා.
සිද්දස් බුදුරජාණන් වහන්සේ ඉස්සලා මේක ඉදිරිපත් කරේ නේද? නමුත් ඔව් මේ මේ මම හිතන්නේ ආයතන පරිපාලනයේ පහසුව පිණිස සිදු කරන ලද නිර්වචනයන්. එතනින් පටන් ගත්තාම සිද්දස්ථානයක් විදිහට හඳුන්වා ගන්න කවරණ කාරණාවක්ද? ඒ වගේම විහාරස්ථානික විහාරාධිපති තනතුර කවර තනතුරක්ද කියන එක. ඒ වගේම ඔබ අප හොඳින් දන්න මේ දියවඩන නිලමේ බස්නායක නිලමේ කියන්නේ කවුද කියන කාරණා යනාදී වශයෙන් මේ සිද්දස්ථානයකට අදාළ වූ චරිත, ඒ විශේෂ කාරණාවන් සහ ඒවායේ බලතල සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ කියන ආඥාපනති කරුණු කාරණා දක්වලා තිබෙනවා. මම හිතන්නේ මේ ධර්මය හෝ වෙනත් බුද්ධ ධර්මය වෙන්න පුළුවන්, වෙනත් හින්දු ධර්මය වෙන්න පුළුවන්, යම් ආකාරයකට ආගමික කාරණාවක් මූලික කරගෙන බිහිවෙන ඒ විහාරස්ථානයක ආගමික ස්ථානයක යහපැවැත්ම වෙනුවෙන් මම හිතන්නේ හැම ආයතනයක්ම යම් ආකාරයකට යම්කිසි ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යනවා නම් මේක සමස්ත සමාජයට මේක වැඩදායිනේ. අන්න ඒ පරමාර්ථයෙන් එතකොට අර බොහෝම චාරිත්‍රානුකූලව කටයුතු කරන සිද්ධ වෙන ඒ සිද්ධස්ථානවල ක්‍රියාපටිපාටියත් නීතිගත කර තිබෙනවා කියන කාරණාව තමයි මට මෙහිදී මම හිතන්නේ අවධානය කරන්න සිදුවන්නේ. ඔබතුමන් සඳහන් කළ ආකාරයටම ඊට අමතරව විශේෂයෙන්ම අපි හැමදෙනාම හොඳින් දන්න මුස්ලිම් නීතිය ඉස්ලාම් භක්තිකයන් හැමදෙනාටම එක හා සමානව අදාළ වෙන. මම හිතන්නේ ඉස්ලාම් භක්තිකයන් කිසිදු අවවාදයකින් තොරව මුස්ලිම් නීතියට යටත්ව ඔවුන් පාලනය වන්නේ ඒ නීතිය හරහා. ඒ වෙනුවෙන්ම නිර්මාණය වුණු විශේෂ උසාවි ක්‍රමයක් කාති උසාවි පවතිනවා. ඉතින් මේ ආකාරයට දැන් අපි හොඳින්ම දන්න කාරණාවක් මේ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් වූ නීති රීති විශේෂයෙන්ම මේ මේ සිරිත් විරිත් චාරිත්‍ර කියන කාරණාවන් අතිශය මම හිතන්නේ දියුණු මට්ටමකින් පවතින ඔවුන්ගේ චාරිත්‍රවලට ඉතා වැඩි අවධානයක් අවස්ථාවක් ලබා දෙමින් තමයි ඔවුන්ගේ ජීවිතය අරගෙන යන්නේ. මම ඔවුන්ට ඒ කියන්නේ විවේචනයක් නැහැ. ඒ නීතිය, ඒ චාරිත්‍රය නීතියක් විදිහට පිළිගන්න ඔවුන් සැදී පැහැදී ඉන්නවා. ඔවුන් පැහැදිලිවම සැදී පැහැදී ඉන්නවා සහ ඔවුන්ගේ මේ මුදල් පරිපාලන කටයුතු වලට පවා ඒ තත්වයන් සිරිත් විරිත් ඒ ආගමික බලපෑම තිබෙනවා. ඉතින් එවැනි තත්වයක් තුළ මේ ඒ කියන චාරිත්‍රයන් සිරිත් නීති විදියට ඔවුන් ජීවිතයට අනුබද්ධ කරගෙන තිබෙනවා. ඔවුන් ඉතා කැමැත්තෙන් ඒ නීති තත්වයන් යටතේ පාලනය වෙනවා. ඉතින් මේ තමයි මං හිතන්නේ මේ ආගමික පසුබිම මුල් කරගෙන පවතිනා වූ සිරිත් විරිත් නීති බවට පත් වෙලා අපි ඉදිරියට ආවා කියන කාරණාවට දෙන්න පුළුවන් හොඳම උදාහරණ. දැන් අපි කතා කරපු ඒ කාරණාවන් දෙක, ඒ වගේම මීට ප්‍රථමයෙන් අපි කතා කරපු උඩරට නීතිය, තෙසවලාමේ නීතිය කියන කාරණාවලුත් ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ සිරිත් විරිත් මුල් කරගෙන ඔවුන්ගේ ජීවිතය පහසු කරන්නට ගොඩනැගුණු විශේෂ නෛතික තත්වයන් ලෙස හඳුන්වලා දෙන්නට පුළුවන්. මම හිතන්නේ අද දවසේ සාකච්ඡාව අපේ මේ අපිට අද දවසේ මේ මේ විශේෂ අවුරුද්ද දවසේ අපිට සම්බන්ධ වෙන සමීප වෙන චාරිත්‍රය නීතියක් වෙනවාද කියන කාරණාව. මම හිතන්නේ මේ උදාහරණ ඒ ප්‍රශ්නෙට පිළිතුරු සැපේවා කියලා මම විශ්වාස කරනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නීති ආධිපත්‍යයක් තියෙනවා, නීති ඉදිරියේ හැමෝම එකයි කියලා කියලා. ඊට පස්සේ දැන් ඔබතුමිය සඳහන් කරාම මෙහෙම විවිධ ජාතීන් වලට ආගම් වලට නීති තියෙනවායි කියලා. එක එක්කෙනාට එක එක හැඳි වලින්ද බෙදෙන්නේ කියලා. එහෙම තර්කයක් තියෙනව නේද? ඔව්, එහෙම තර්කයක් ආවොත් මං හිතන්නේ ඒකට පිළිතුරු දෙන්නට වෙන්නේ අපි කියනවානේ මේ සමානාත්මතාවය කියලා කියන්නේ ඔබතුමා හොඳින්ම දන්න කාරණාව හැමෝම හැම විටම එකතැනම ඉන්න ඕනි කියන එක නෙමෙයි. ඒ පුද්ගලයාට මේ ඒ පුද්ගලයාට ලැබිය යුතු තැන ලැබෙන්නේ ඕනි කියන කාරණාවනේ නේ. අපි කාන්තාවන්ට විශේෂිත නීති තියෙනවා, දරුවන්ට තියෙනවා නේ. පැහැදිලිවම ඒ පුද්ගල කොට්ටාෂ සමාජයේ පවතින ඒ අවදානම් මට්ටමත් එක්ක ඔවුන්ට ලැබිය යුතු උපරිම සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි කියන එක තමයි සමානාත්මතා සංකල්පයේ සැබෑ ස්වභාවය. නැත්නම් දැන් ඔබතුමන් සඳහන් කරපු උදාහරණෙම කාන්තාවන් හා පුරුෂයන් හැම විටම එකම තලයක තිබෙනවා නම් සමහර විට එතනින් පුරුෂ පාර්ශවයට අසාධාරණයක් වෙන්න පුළුවන්, කාන්තා පාර්ශවයට අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම නොවන්නට ඒ පුද්ගලයන්ගේ පුද්ගල ස්වභාවය අනුව ඔවුන්ට යහපත සලසන එක තමයි නීතියේ වගකීම. ඒ නිසා යම්කිසි ප්‍රජාවක් අපි හිතමු උඩරට ජීවත් වෙන ප්‍රජාව හැදිලා වැඩිලා තියෙන්නේ මෙන්න මේ කියන සංස්කෘතියත් එක්ක නම් ඔවුන් වැඩිපුර ඔවුන් කැමති වෙන්නේ ඔවුන්ගේ සංස්කෘතියත් එක්ක ජීවත් වෙන්න නම් ඒ තත්ත්වයේ නීතිගත කරා කියන එකේ මම හිතන්නේ වරදක් වෙන්නේ නැහැ ජීවත් වෙන අනිත් වටපිටාවේ ජීවත් වෙන අනිත් ජනතාවට. ඉතින් මේ විදිහට මේ දැන් මුස්ලිම් අපිට ඉස්ලාම් ආගම අදහන පුද්ගලයන්ගේ ඒ සිරිත් විරිත් නීතිගත කිරීම සඳහා අනිත් ආගම්වල ජනතාවට අසාධාරණයක් වෙන්නේ නැහැ කියන
කාරණාව තමයි මම හිතන්නේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ. අනිත් එක අපරාධ නීතිය වගේ බොහොම බරසාර විශේෂයන් හැමෝටම පොදීනේ. චාරිත්‍ර අභිභවා යනවා. අද අපි නීතිඥ දේශානි කෝරළගේ මහත්මිය සමගින් මේ චාරිත්‍ර සහ නීතිය පිළිබඳව කතා කරේ. අද ඉතාමත් කාලෝචිත මාතෘකාවක් අපි තෝරාගත්තා. ඒ වගේම මට ඉතාමත් විශේෂිත වැඩසටහනක් බවට අද වැඩසටහනපත් වුණා. අපි ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා. බොහොම කාර්යබහුල මොහොතක ඔබේ සුපුරුදු නීතියට ඉඩක් වැඩසටහනට පැමිණ අද වෙනත් භූමිකාවක් ඉෂ්ට කිරීම පිළිබඳව, ඒ වගේම අපි චාරිත්‍රානුකූලව සුභ අලුත් අවුරුද්දක් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු කාලයෙම අපි ලබන සතියේදී නීතියට ඉඩක් වැඩසටහනින් හමු වෙමු. හැමදාම නීතිගරුක සමාජයක් යයි අපේ ප්‍රාර්ථනාව.